දිවයිනේ මේ දිනවල මේ නීතිදිග මෝසම නැවතවරක් සක්‍රීය තත්ත්වයක පවතින ලකුණු අපිට විශ්ලේෂණවල පෙන්නනවා. මේ අනුව බස්නාහිර, සබරගමු, වයඹ, ඊට අමතරව ගාල්ල, මාතර, නුවර නූරලිය දිස්ත්‍රික්කවල කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. එතකොට මේ වැසි තත්ත්වය වැඩියෙන්ම නිර්මාණය වෙන්නේ උදේ කාලේ, පාන්දර ජාමයේ තමා නිර්මාණය වෙන්නේ. හැබැයි දහවල් කාලයේ සූර්යාලෝකය ලැබෙනවා. ඊට අමතරව නැවත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් අද දිනේ ගත්තොත් දිවයිනේ අපි බස්නාහිර, සබරගමු, නුවර නුරේලිය, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක් පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයිනේ සෙසුපලක් ගත්තොත් විශේෂයෙන්ම උතුරු මැද වැසි සුවල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ අම්පාර, මඩකලපුව, ඌව ඒ වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. තවදුරටත් අපි මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන් නිර්දිසයෙන් හමන්නේ මේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. මේ තත්ත්වය බලපාන්නේ උතුරු මැද, වයඹ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් පැත්තේ තමා. තවදුරටත් අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මුහුදේ කාල ගුණය ගත්තොත් විශේෂයෙන්ම තිරිකුණාමලයේ ඉඳන් කංකසන්තුරේ හරහා පුත්තලම දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙළඹඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද් තීරවල සාමාන්‍යයෙන් සුළඟ ප්‍රධාන වශයෙන්ම නිර්දිසයෙන් හමනවා. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඒ මුහුදු සීමාව තරමක රළු වීමේ හැකියාවකුත් තියෙනවා. මුහුදු සීමාවේ වැසි තත්ත්වය බොහෝ විට අපේක්ෂා කරන්නේ පුත්තලම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වාම තියෙන වෙළඹඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද් තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. එතකොට මේ නිතිදිග මෝසමේ සක්‍රියභාවයේ ඉදිරි දින කීපය තුලත් තව පවතින ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. හැබැයි අදට සාපේක්ෂව හෙට දිනේ ප්‍රමාණාත්මක අඩුවීමක් තිබ්බට නැවත වරක් මේ නිතිදිග කොටසේ වර්ෂාපතන තියෙනවා කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. හැබැයි වර්ෂාව පවතින ආකාරය ගත්තොත් විශේෂයෙන්ම මේ වර්ෂාව උදේ කාලේ තමයි ගොඩක්ම පවතින්නේ. ඒ කියන්නේ පාන්දර ජාමේ. හැබැයි දහවල් කාලේ වෙනකොට සූර්යාලෝකය වැටෙනවා. ඊට අමතරව ආයේ රාත්‍රී කාලේ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. මෙවැනි තත්ත්වයන් තමයි මේ නිත්‍තික මෝසන් සමය තුළ වර්ෂාව පවතින ආකාරය අපිට පැහැදිලිව කියන්න පුළුවන් ජනතාවට. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. අසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.